ප්‍රාණඝාතේ කරනවා කියන එක ඉක්මනට කරන්න පුළුවන්. ඇයි ගැරපොතු ටික දැක්ක ගමන් විදගෙන යන්න තියෙන්නේ. මීයේ දැක්ක ගමන් මී කතර අහු කරන්න තියෙන්නේ. මම දැක්ක දවසක් ගෙදරකට ගිහිල්ලා කොයි හරි ගිහිල්ලා ඉටිරෙද්දි වලින් සිවිල්ෙම ගහලා තිබ්බේ. දැන් මී අර ඉටිරෙද්ද උඩින් යනවා. මෙයා වෙනම ජැකට් එකක් හදාගෙන මේ ලීයක අග ඉදිකට්ටක් හයි කළා. එතකොට අර මී අර මේ ඉටිරෙද්දි අඩිය තියෙනකොට උගේ අඩිය යටට පේනවනේ. ඒකට අයිනවා ඉදිකට්ටෙන් යටින්. කොහොම කර්මයක් සකස් වෙයිද? කොහොම කර්මයක් සකස් වෙයිද? ප්‍රේත ලෝකෙ ඉපදුනොත් තියෙන අදි අඩිය ඉදිකඩු මාවතක් හැදේ. භයානකම ප්‍රාණඝාතෙන් සත්ව හිංසාවෙන් වැළකෙන්නේ නැති එකේ විපාක. මේවා පව් දේවල් අකුසල් කියලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට ඥාණි උපදිනවා. නිසා ප්‍රාණඝාතයක් නම් කරන්න එපා. මරන්න සතෙක් මරන්න ලේසි. ප්‍රාණඝාතෙන් වළකින එක ලේසි නෑ. දැන් මං කියේ කැරපොත්තු මරණ එක ලේසි. නමුත් මං දැන් විකල්ප කීයක් කිව්වද කැරපොත්තු අයින් කරගන්න. ඒකට කාලය යනවා. මහන්සි වෙන්න ඕන. ඒකයි ලේසි නෑ පින්වත්. සත්තු මැරිමින් වැළකී ඉන්නවා කියන එක ලේසි දෙයක් නෙමෙයි. ශ්‍රේෂ්ඨ දෙයක්. කවුරු හරි කරනවා නම් ප්‍රාණඝාතයෙන් වැළකී ඉඳීම ඒක ශ්‍රේෂ්ඨ දෙයක්. ඒක කුසල. සොරකමින් වැළකී සොරකම් කිරීම අකුසලයක්. එතකොට සොරකම් කිරීම තමයි අකුසලිය. මල් පැලයක් නම් මං කියේ ආයතනයක Taman රැකියා ස්ථානයේ හොරකම් කරනවා. ගසා කැම් කරනවා. මේ ඔක්කොම පව් කඹුරන් වෙනවා සංසාරේ. අපි යම් තැනකින් අපිට අයිති නැති දෙයක් ගත්තොත් කඹුරන් වෙනවා. කවදා හරි ණය ගෙවන්නේ. මට ඔහොම ආරංචි වුණා එක්තරා මිනිසෙක් ගොඩක් ගිලන් වුණා. එයා ගිලන් වෙලා ඉන්නකොට රාත්‍රියේ ටික වෙලා කනකොට එයා කට ඇරෙනවා. ඇරුණාට පස්සේ එයා නිකම් අනිත් අයට පේනවා මොන හරි ගිලිනවා. ඔහොම දවස් කිහිපයක් යනකොට අරයාගේ ගිලන් බව සම්පූර්ණයෙන්ම නැති වුණා. වෛද්‍යවරු පවා මෙයාගේ මරණය ගැන තමයි කිව්වේ ටික දුකින් මැරෙනවා. නමුත් මෙයා සුවපත් වුණා. නමුත් එක්තරා දවසක රාත්‍රී ස්වප්නෙම් පෙනී ඉඳලා කිව්වා අපි ඔබ සුවපත් කළා කියලා. බෝමාටු දේව කොට්ටාසයක්. එතකොට ඒ අරයා නිදාගෙන ඉන්නකොට එයාගේ කටට දිව්‍ය බෙහෙත් වර්ග දානවා. ඊට පස්සේ එයා කී අහලා දෙනවා ඇයි ඔබ මට එහෙම කළේ? ඊට පස්සේ කිව්වා අපි ඔය ණයක් වෙනවා. ඒ තමයි අපි මානුෂ ලෝකේ ඉන්න කාලේ කලින් ජීවිත ගානකට කලින් ඔබතුමාගේ ණයක් අරන් තියෙනවා. එතකොට ඔබතුමාට අපි ණයයි. දැන් අපි දිවියන් අතර ඉපදිලා මේ ඔබතුමා අසනීප වුණාට පස්සේ දිව්‍ය විමානවල සැනසෙල්ල ඉන්න බෑ. කරුණ දන්න දෙවරු චෝදනා කරනවා. නුඹලා ඒ කාලේ සැපෙන් හිටියේ අහවලා නිසා. දැන් ඔහු ගිලන් වෙලා බලන්නේවත් නෑ නේද කියලා. ඒ නිසා අපි ළඟ ඉඳලා උපස්ථාන කළා කියන්නේ ගිලන් වෙලා ඉන්න කාලේ. ණයක් ගත්තොත් බෙහෙතක් හරි දෙන්න වෙනවා. ඔය ණයක් ගන්නවා කියන්නේ ආපහු දෙන අදහසින් ගන්න එක. හොරකම් කිරීම කොහොමද? දුප්පත් වෙන එක වළක්වා ගන්න බෑ. ඊළඟට අත් කෝටි ගණන් හම්බ කළත් වතුරේ යනවා වගේ මිල මුදල් දියවිවි අනේක නැතිවි යන එක සල්ලි ඉතුරු කරගන්න බැරි එක වළක්වන්න බෑ. තමන් හම්බ කරන එක නැති බංගස්ථාන කරන්න දරුවෙක් හෝ බිරිඳ හෝ ස්වාමියා හෝ ඥාතියෙක් හෝ කවුරු හරි පවුලේ බිහි වෙන එක වළක්වන්න බෑ. ඒ සොරකමේ විපාක. අතේ සල්ලි රඳින්නේ නෑ. ධනෙ රඳින්නේ නෑ. සොරකමේ විපාක. එක්කෝ මොකක් හරි සල්ලාල කමකට හරි ඇබ්බැහි වෙනවා.